ඉ පතා වටිනා වීඩියෝ නැරපීමට අප චනලය සස්්‍රයි් කර එෙල් ලකුණ කලික් කරන්න ඔබ සැමට සම්වා සම්බුදධ සරන. වාසනාවන්ත පංවතුනේ අද දවස මේ පින්වත් හැම දෙනෙක්ම සූදානන් වෙන්නේ තමන්ගි ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කරුණු රැසක් ශ්‍රවණය කරන්නට. පහතුනේ ධර්ම දේශනශ්‍රණය කරන්න පෙරම ඔබ හොඳ මතක තබාගත යුතු කරුණු කීපයක් තියෙනවා. ධර්මය අවබෝධ කරන්න නම් බාහි රංග හැටියට කලයානමිට්ට සේවනයක් සද්ධර්ම ශ්‍රවණයක් ලැබිය යුතුයි කලයාන මිටයන්ගේෙන් බුදුරජාණන් වහන්සගේ ධර්මයහන්න ලැබෙන්ෙනට ඕන. ඒ ධර්මය අවබෝධ කරගන්න නම් අහන්න ලැබුණට මදි තුල තමන්ගි ජීවිතය තුළත් කරුණු දෙකක් පිහිටවගන්න ඕන. පළවෙනික තමයි යෝනිසෝ මනසිකාරය ධර්මය නුවනින් විමසීමේ හැකයා දෙවනික දම්මානු දම්පතිපදාව ධර්මානකූලෝ ජීවත්තීමේ දක්ෂතාව. එතකොට මේ සද්ධර්මය කලයානමි ට්‍රේගෙන් අහද්ද අහන්න ලැබෙද්දී යෝනිසෝ මනසිකාරයේ දෙන්නනම් තමන් තුළ මේ කරුණු තියන්න ඕන වන තමයි ධර්මි ඇසීමේ අප්‍රමාණ ආසාවක් හිතේ තියෙන්න්න ඕන. ජැගේ ආසාාව ඇතිකරගෙන ධර්මය ශ්‍රවණය කරන්න ටෝන. දෙවනියක තමයි ධර්මයක් ඇහෙද්දී තමන්ගේ අවධානය කන් යොමු කරගෙන අවධානය පිහිටවාගෙන දේශනාව අවසන්න වෙන කල්බ ධර්මය ශ්‍රවනය කරන්න දක්ෂවෙන්න ටෝන්. තුංග නිකාරණය හිතේ අධිෂ්ඨානයක් පිහිටවගන්න ටඕනෑ මේ ධර්මය මං අවබෝධ කරගන්න. මේ ධර්මය මගේ ජීවිතයට ගලපගන්න. මම ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් වෙන වකිෙන අදිෂ්ඨානය තමන්තුල තියෙන්රන්නට ඕන. ත පලවෙෙනයක ධර්මය ඇසීමේ ආසාාව දෙවනක හොඳ අවධහනය ධර්මය ශ්‍රවණය කිරීම තුගෙනක අවබෝධ කරගන්නකින් අධිස්ටානය අරනක තමත්හන් ගන් හාතිකෙන අදාළ ධර්ම කරුණු ග්‍රහණය කරගන්න මතක තියාගන්න තමන්ගේ මතක දහරණය කරගන්න දක්ෂවෙන්න ඕනේ පස්සනක බුදුරජාන්හස පෙන්නනවා ධර්මය අවබෝධ කරන්න නම් එයා අනවශ්‍ය අරමුණ ඔස්සේ හිතයන්න ඉඩ නොදී තමන්ගේ හිතට මතක්කෙන දැන් ඔබ මෙතන බනහදේ ඔබේ හිත නොයෙක් අරමුණ ඔසේ දුවනවා එක තමයි හිතේ සභාවේ දුජාන් පෙන්නවා දදු රංගමං ඒක චර මේ හිතට දුර ඇත ගමන් තියනවා. දැන් ඔබ මෙතන හිටියට සැනින් ඔබේහිත ගෙදරට දුවනවා. දරුමල් ලගේ ගෙවල් දොරවල් කෙරෙහි හිතයොමේනවා. සමාර්වියට තවතව රටේ ප්‍රශ්න ගමේ ප්‍රශ්න නොයෙක් දේවල් හිතට මතක් කියනම්. නමුත් මේ එකක්ත් අවබෝධයට හේතුවයි ෙනවාද නෑඒ නිසා අනවශ්‍ය දේවල් හිතින් බැහැර කන්න ඕන. නත්තන් රංචති අවබෝධයට හිත පිහිටවාගෙන අදාන ධර්ම කරුණු මතක තියාගෙන අනවශ්‍ය දේවල් හිතින් බැහැර කරන්නට ඔන් මෙන්න මේ කරුන් ටික හොදවට මතක තියාගන්න අද අපි මේ ලෝකයේ තියෙන මේ සත්ව ලෝක සත්ත්‍යයන්ගේ ජීවිතවලට ඇතිවට බලපෑම් මේ වගේ කරුණු කීපයක් කතා කරමු. දවසක් බුදුරජාණන් වහන්සේ නන්ද හාමුදුරුවොත් එක්ක විවේකයෙන් සිටිද්ද ආනන්ද හාමුදුරට මතක් වුණා බුදුරජාණන් වහන්සේ මීට පෙර කලින් බුදු කෙනෙක් ගැන කියපු කතාව මතක් කියලා බුදුරජාණන් වහන්ස මුණ ගැහන් නැවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළ කියෙන ස්වාමීණී භාගතුන් වහස මට මතකයි තතාගතයන් වහසේ දවසක් මාත එක්ක කිව්වා සිකී කියලා මීට කලින් හිටපු බුදුරජාණන් වහන්සේ නමකට ිබූ කියලා අග්‍රස්ශ්‍රාවකයන් වහන්සේ කෙනෙ හිටිය එකනි සාරිපුත්ත මුග්ගල්ලාන් වගේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේ කෙනෙක් හිටිය සිකි බුදුරජාන් වහන්සේට අග්‍රර්ශ්‍රාවකයන් වහන්සගේ නම තමයි අභිබූ මේ අභිබූකින අග්‍රශ්්‍රාවකයන් වහන්සේට දස දහසක් ලෝකදාාතුවල ඉන්න සත්‍යයන්නේ එක කතා කරන්නපුොළුව ඉර්දීෙන් දැමුගලන් හාමුදුරුව යුදධමතුන් අත රග්‍රයි අන්නේ වගේ ිබූකන ග්‍රශ්‍රාවකයන් වහන්සේට තිබුණ ඉර්ධමේ හැකියාවක් දස දහසක් ලෝකධාතු එක ලෝකධාතුවක්න මේ ලෝක ධාතු දස දහසක ඉන්න සත්‍යයන්න එක ඉර්ධීෙන් කතා කරනවා ඒ සත්ව ලෝක එක්ක සම්බන්ධතා පවත්වනවා එතකොට පිටසක්වල ලෝකධාතු එක්ක සම්බන්ධතා පවත්වන ඉරදිමේ හැකියාවක් තිබුණ. මේ සිදුවීම කියලා ආනන්දහාමුදුරහණ ස්වාමීණී ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට එවැනි හැකියාවක් පිහිටිය න. ස්වාමීණී බදුරජාණන් වහන්සේ නමකට කොයි තරං හැකියාවක් ඉර්දිමේ හැකියාවක් තියනවද කියලා හන මේ විශ්වය තියෙන අනික් ලෝකදාතුල ඉන්න සත්‍යයන් එක සම්බන්ධුවෙන් හැබැයි බුදුරජාණන් වහන්සේ එක පාරට මේකට උත්තරේ දුන්න බුදුරජාණන් වහන්සේ ආනන්දා හා මුදුරන්ට දේශනා කරන ආනන්දය තතාගතයන් වහන්සේගේ හැකාව අනන්තයි අප මේ යයි අනන්තයි අප්‍රමාණයි උහන්සේ නිහඩව හිටිය ආනන් දහමුදුරුව දෙවවිනිවතාවෙක් බුදුරජාණන්හසේ වදනා කළකි නනිේස්වාමේණී අපි හරි ආසයික වශ්‍රාවකයන් හැටියට සතාගතයන් වහන්සේගේ හැකියාව දැනගන්න. අභිබෝකි නග්‍රස්ශ්‍රාවකයන් වහන්සේ දසු දහසක් ලෝකදාතුල ඉන්න සත්්‍යව එක කතා කරනවාන තතාගත බුදු කෙනෙකුට කොයි තරම් හැකියාවක් තියනොද කෙලා හනු ලෝකදා තුල ඉන්න පිටසක් කොල ජීවින්නක්ක සම්බන්ධතා පයත්වන්න දෙවනි වතාවත් බුදුරජාණන් වහස වදාලා ආනන්ද තතාගතයන් වහන්සේලාගේ හැකාව අනන්තයි අප මෙ යයි ඇයි බුදුරජාණන් වහන්සේ පාට මුත්තර දෙෙන් නැත්තිමේ වගේ ප්‍රශ්නවට ධර්මාවවබෝධය පැත්තකින් කියල ලෝක දාාතු ගැන් හොයන්න යනො ඊට පස්ස විශවය ගැන ග්‍රහතාරකා ගැන ලෝකධාතු ගැන හවා හොය හොය ඉඳලා කිසිම අවබෝධයක් නැතුව මැරිලා යන අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ එක සැණින් අවබෝධයට උපකාර නොවන මේ ලෝකයේ තියන අනෙ කාරනා ගැන හෙළි දරව කරන්න යම් සිදුවීමක් මුල්ලුණොත් විතරයි උන්වහස හෙළි දරව කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේලාගේ ස්භාවයක් තියෙනවා සමහර ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේලා එක එල්ලේ පළවෙනි වතායම පිළිතුරු දෙනවා ඒකාන්ස ්‍යාකරණය ප්ඥා කියන බුදුරජාහන්සේ ප්‍රශ්නයයක් අහද උන්වහන්සේ ඒ ප්‍රශ්නයට පාර්ටනම පිළිතුරු දෙන ඒ අවබෝධීයට උපකාරවෙෙන්න්න චතුරාර්රි සත්‍යය අවබෝධීයටට නිියනට උපකාර වෙන්න ප්‍රශ්නයක් ඇැහවොත් ඒ සැනින් පිළිතුරු දෙනවා. සමහර ප්‍රශ්න තියන අවබෝධීට උපකාර වෙන්න නමුත් සද්දාවට මේ ලෝකකි ගැන දැනගන්න උපකාරෙන ප්‍රශ්න ඒ වගේ ප්‍රශ්නවලට තුංවතාවක් යනකන් නිහඬවන්ඳලා තුන් එනිවතායි බුදුරජාණන් වහස පිරිිතුරු දෙනවා. මේ ප්‍රශ්නයටත් අනන්ද හමුදුරහපු මේ ප්‍රශ්නටත් බුරජාණන් වහස තුන්වතාවක්ම නිහඩව හිටිය. අන දහදුර කොහොම බුදුරජාණන් වහන්සේගේස්භාවය හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් උන්වහන්සිතයි උපස්ථායි. ආන දහදුරු දන්නම මේකට උත්තරය ගන්න ක්‍රමේ. තුන්වතක්ම හුවට පසේ ඊළඟවතා පිළිතුර දෙෙන බව දන්න. තුන් නිවතාව ත් තානන් ද හඳදුරන් වේ ස්වාමීනී භාගතු වහන්ස අපි හරි ආසයිකව තතාගතයන් වහසේගේ හැකියාව දැනගන්න.ඒ නිසා ද කෙනෙකුට කොයි තරං හැකියාවක් තිීනවාද කෙ ෙහව මේ පිටසක් කල ජීවික් මේ ලෝකධාතුරී නෙක් සත්‍යයන්නක සම්බන්ධතා පවත්තන්න. බුදුරජාණන් වහන්සේ වදල් ආනන්දය ඔබ නැවත නැවතත් නැවත නැවතත් පුනපුනා තතාගතයන් වහන්සේගෙන් එකම ප්‍රශ්නය ඇහවා ඔන්න තාගතයන් වහසේ ප්‍රශ්නිට පිළිතුර දෙවා ආනන්ද හොඳදට මතක තියාගෙන ධාරණය කරගන්න කියෝ. කියල බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ තියෙන ලෝක දහතු ගැන විස්තරයක් කරනවා හොදට මතක තියාගන්න මේ ක්‍රමය. බුදුරජාණන් වහන්ස වදාළ ආනන්ද සූරයාගේ ආලෝකයේ විශ්වය යම්තාාවක් දුරට විහිදෙනවද චන්ද්‍රයාගේ ආලෝකය විහිදිලා යනවද මේ හිරු සඳුගේ ආලෝකය විහිදෙන පරාසේ තුළ සත්්‍යය ඕපදින ලෝක තිස් එකක් තියෙනවා කියව. තල තිස් එකක් තියෙනවා හිරු සඳගේ ආලෝකයේ විහිදෙන පරාසේ තුළ විතරක් සත්තු ලෝක කියද එකක් තියෙනවා ඒ තමයි සතරාපායි නිරය තිරිසන් ලෝකයේ ප්‍රේතලෝකයේ අසුරාපාය මනුස්සලෝකයේ පහයි දිව්‍යලෝක හයයි යාමේතු සිත නිර්මාන්රති පර්ගමිත වසවර්ති තාවවතින්ස මේ වගේ දිවලෝක හයයි රූපී බ්‍රහ්මලෝක දාසයක් තියෙනවාගැන පළවෙනි දෙවනි තුන්ගනි හතරවෙෙනනි කන්න දාන බල උපදින රූපාාවචර බ්‍රහ්මලෝක දාසයයි අරූපාාවචර බ්‍රහ්මලෝක ර ආකාසානංචායතන විඥ්‍යාණංචා යතන කංචං්ඥා යතන නේව සඥානා සංඥා යතන න අරූපී බ්‍රහ්මතල් හතරයි එතකොට මේ ඔක්කෝම තිස් එකක් තියෙනවා මේ තිස් එක තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසේ තුළ විතරයි බුදුරජාණන් වහස ව දලා ආනන්ද ඔය වගේ දාහක් මතක තියා ගන්න කියෝ ඒ වගේ දහස් ගුණයා ඒ දාහ තුළ මේ වගේම සූරියාව දාහක් තියෙනවා කියෝ චන්ද්‍රයෝ දාහක් තියෙනවා කිවා. මනුස්ස ලෝක දාහක් තියෙනවා කිවා. දිව්‍ය ලෝක හයේව දාහක් තියෙනවා කිව. සතරපායවල් දාහක් තියෙන කිව. තවට මේ තලතිස්සකේ දාහ ඒවගේ පවතින පරාසයක් මතක තියාගන්න කිව. මේ දාහටම ලෝකදාතු දාහටම කියේනවා කිව්වා. සහස්්‍රී ලෝකධාත්තුව කියලා. එකට සහස්ශ්‍රී ලෝකධාතු දාහ ප්‍රමාණය. ළඟට බදුජාන්වාසකෙන ආනන්ද ය සහස්්‍රී ලෝකධාතුව ගුණ කරන්නකිවෝ දස දහසේ වැඩි කරන්න කියෝ. එතකොට ඒ දාහක් දස දහසකින් ගුණ කර පහම කොච්චරක් කෙනාද දහය බින්දු හයවෙනි බලයක් කෙනවා. ඒ වගේ ප්‍රමාණයක් දිවි සහස්්‍රී ලෝක දාතු ැට බදුජාන්හස විස්තර කරන. ඒ ලෝකදාතු සියල්ලම මේ විශ්්‍යය තුළ මේ වගේම හිරු සඳු මනුස්ස්‍ය ලෝක සතරාපයවල් දිව ලෝක පවති නාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද ඒ දිවි සහස්ශ්‍රී ලෝකධාතු එකන දහයිබින්දු හයවැනි බලයක්ෙන ඒ ලෝකදධාතුවත් ගුණ කරන්නකෝ තවත් දස දහසකින් දයිබින්දු එකොස්සනි බලයක්ෙන ඒකට කියන ත්‍රී සහස්සී ලෝකධාතු. මේ මේ ත්‍රහි සහස්සී ලෝකධාතුව තමයි බුදු කෙනෙක්ගේ ආඥා සේශ්‍රී බවට පත්වෙන්. බුදු කෙනෙක්ගේ විෂේපතේගත්ොත් අනන්ත විශ්වයටම විහිදිලා යනවා මෙතරින් එහා චතු සහස පංි හසේ හැටියට ලෝකධාතතු විස්තරගෙන විස්තරග යනවා නමුත් බුදු කෙනෙක්ගේ විෂයපතය සීමාව බවට පත්වෙනවා ත්‍රහි සහස්සී ලෝකධාතව මේකටම තමයි කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල කියල් ඔබල අහලලාඇති කෝටි ලක්ෂසයක් සක්වල ආඥා පිහිටෝමින් දේශනාගරපු දේශනාවන් තියන රතන සූත්‍රය ඊළඟට ආටානාටි සූත්‍රය මේ වගේ සූට්‍ර දේශනා බොජ්ජංග දේශන මේ වගේ දේශනා ගීපයක් තියෙන ඒ දේශනා කීපය පමණක් මේ දසදහස ලෝකධාතුවල පිතරක් නෙවේ දදිවි සහස්්‍රී ්‍රී සහස්සී කියන ලෝකධාතු දක්වාම ආච්ඥා පිහිටවල තියෙන් හ බුදු කෙටෙ ආචඥා සේත්‍රී බවට පත් වෙලා තියෙන්. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තතාගතයන් වහන්සේගේ ඉර්දි බලයෙන් උන්හසට පුළුවන් කිවක් කැමති නම් චූල නිකා ලෝකධාතුට එකනහස්්‍රී ලෝකධාතුවට දස දහසක් ලෝකධාතුවට ඉන්න සියලු සත්‍යය එක්ක සම්බන්ධතා පවත්වන්න පුළුවන්ක හිරදී. ඒවිත රක්න මේ කිය බුදු කෙනෙකුට පුළුවන් කිව්වා දිවි සහස්ස්‍රී ලෝක දාාතුරට එක ද දහිබ හයවැනි ලයක් දක්වා විහිදිලා යන ලෝකධාතුවරට සම්බන්ධය පවත්තන්න පුළුවන්ක ඉරදී. ඒවිත රක්නේකි වානන් තතාගතයන් වහන්සේ කෙනෙකුට ඉරුදි බලයෙන් ත්‍රීසාසී ලෝකධාතුවේයි න සත්‍යයන් එකත් කතා කරන්න පුළුවන්කකි මේ දේශනාව කරද්දී ඇත්තෙම සද්ධාවක් තියෙන කෙනෙකුටන බුදුරජාණන් වහන්සේගේ ඉර්ධමය හැකියාව ගැන. ලෝක විදූ ගුණේ ගැන සද්දාවක් පැහැදීමක් ඇතිෙනද නැද්ද ඇති වෙනවා. එතකට ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ ගැන පුදුමාකාර සද්දාවක් ඇති වුණ. ආනන්ද හාමුදුරන් ඇගේ ලොමු දෑයගත්ත. ඇඟ කිරිපොලාගෙන ගයි සද්දාවට ආනන්ද හාමුදුරු බුදුරජාණන්හසිට වන්දනා කරලාෙන ස්වාමේණේ තතාගතයන් වහන්සේගේ හැකියාව අනන්තයි අප ප්‍රමාණයිකවා. මේ බුදුරජාණන් වහන්සේගේ හැකියාව ගැන ඇහුවට පස්සේ මට පුදුමාකා සතුටක් ඇති වුණා ස්වාමීනයේ මට අදහගඩ බැකිවම් පුදුම සතුටකිව මේ කාරණාටික අහ ගෙන හිටී. අන්නේ වෙලා ඒ කතා වහගෙන හිටිය උදායි කියලා ටිකක් නහහිටහන්න ඇති භික්ෂුවක් හිටිය බුදුරජාණන් වහන්සේද. ධරමේට අත් ච්චර කී කරන ඇති අනි භික්ෂූන් වහන්සේලා එක්ත් නිතර ගැටුම් ඇතිරගන්න බික්ෂක් හිටිය මේ උදායි හාන්දුර එක පාට ආනන්ද හන්ුරන්ටක ආනන්දාවයා මොකදම ඉදිමෙන්නේ ඒ හැකියාව දයන බුදුරජාණන් වහන්සේට ආනන්දට නෙමෙයින මේ ආනන්ද මොක දැව මෙච්චර මේ අමුතු එගිලි පොලාගෙන ගිහිල්ල මෙච්චර සදධාවක මේ සතුටවනි මොකට දැවානන්දට හැකියාවක් නෑනැක ඒවිලේ බුදුරජාණන් වහන්සේ වදාලා හාහා උදායි කටවහගන්න කියව ඔයවිදිට කතා කරන්න එපාකෝ. බුදුරජාණන් වහන්සේගේ ලෝක විදු ගුණේ ගැන ආනන්දගේ හිතේ මේ වෙලාව ඇතිවෙච්ච පැහැදීමම දිවිය ලෝකවල උපදින්නත් සක්විති රජකන් ලබන්නත් ඒ පිනම හේතුවෙනවාකිව නමු බුදුරජාණන් වහන්සේ වදාලා නමුත් ආනන්ද මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගෙන පිරණන් පාන කෙනෙ එතකොට බලන්න කෙනෙකුට බුදු කෙනෙක්ගේ බුදු ගුණයක් ැන ඇතිකරගන්න පැහැදීම කොයි තරන් සුගතිගාමීවීම පිණිසත් ධර්මාවබෝධය ලැබීමටත් උපකාර වෙනම් ඉතින් ඒ නිසා හොදුවට මතක තියාගන්න අපි සරණගේ බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ ගැන විතරක් දන්න කෙනෙක් නෙවෙයි. උන්වහන්සේට තිබුණ පුදුමාකාර නුවනක් උන්වහන්සේ අපට නොපෙනන තව් බොහෝ ලෝකයන් ගැන උන්වහන්ස අවබෝධ කරගෙන් තිබුණ එකකොට දිව්‍යලෝක බහ්මලෝක සතරාපාය නිරය තිරිසන් ලෝක ප්‍රේතලෝක මේ තල තිස්සෙක ඇතුළ තින මේ හිරු සඳුගේ ආලෝකය විහිදෙන පරාසේතුර තිය ලෝක ගැන විතරකුත් නෙවේ. දස දහසක් ලෝක ධාතු ගැන අවබෝධයක් තිබුණ. දිවිශහස්ශ්‍රී ්‍රහිහසී ලෝකධාතු ගැන අවබෝධයක් තිබුණ එතකොට උන්වහන්සේට මේ විශ්වය ගැන පුදුමාකාර අවබෝධයක් තිබුණ. ඒ අවබෝධය තුළ පිහිට බුදුරජාණන් වහන්සේ අපට ධර්මකර්ම පෙන්ල දුන්න. ධර්මය වබෝධ කරගෙන සංසාර්දුකින් නිදහස් වව පිණිස ති මේ පින්වතුන්ට අද දවසේ මේ බුදුගුණ ගැන හිත පහදවා ගන්න ගමන් අපේ කාග ජීවිතවලට බලපෑමක් එල්ලවෙන ඔබ දන්නවා නිරන්තරෙන් මේ විශ්ය තුළ තියෙන එක්තර භයානක බුදුරකින් නිදහස් වෙන් ආකාරයේ බුදුරජාණන් වහන්සේ පෙන් ලදීලා තියෙන ඔබ දන්නවම මේ අලෙ තුරන් නිරන්තරෙන් අමනුශබව පෑම්ගෙන කතා කරනවා තිය නිසා බලමු අපි බුදුරජාණන් වහන්සේ ආටානාටය දේශනාව තුළින් ආරක්ෂාවවෙලා ධර්මවබෝධයට යහම පිණිස ්‍රාවකයන්ට පෙන්නපු ආකාරය ගැන. දැන් ඇත්තෙම ගත්තවොත් පිගතුන මේ යුගේ තුළ බුදුරජාණන් වහන්සේ මහාසාලකිල තියන අංගුත්ත නිකාය දේශනයක් මේ දේශනාව සඳහන් වනවා අනාගතතය ඒන ඒකාරි බුදුරජාණහන්සේකින් අහන මහාසාලකින් බ්‍රාහ්ණය ස්වාමීනිේ දැන් ඉස්සර වගේ එන්න මිනිස්සු. විශාල වසයෙන් මැරෙනෝ. එන්න එන්න ගම් නගර ජනශූන්්‍ය වෙලා විශාල වසයෙන් මිනිස්සු මැරී මැරී යන. ස්වාමිණ මේකට හේතුවමකක්ද. මැරෙනෝ විතරක්න මේ ආවිෂත් අඩුවනවා. දැම් බල නාවිෂ අඩුවීම ගැන බුදුරජාණන් වහන්සේ පහල වෙනකොට මිනිස්සුන් ආශ කියද. එකසිය විස්්සයි ඒ කාලේ ඒකාල පර සාමානය ආය අපේක්ෂණ එක සය විස්ස. සාමාන්‍ය ආයු අපේක්ෂණ එකසිය විස්්සයි කියන්නේ ඊට වඩා වැඩිපුර ඉන්න පුළුවන්ද බයිද. කලාතුරකින් පුළුවන්. දැම් බලන්න බක්කුල මහරාතන්හසේ අවුරුදු එකසේ හැටක් වැඩ හිටිය. ආනන්ද හාමුදුර අවුදු එකසය විස්සයි. මහාකාශ පහමුදු අෞුදු එකේ විස්සයි. එතකොට අවුරුදු එකසය විස්ස තමයි සාමාන්‍ය ආයු අපේක්ෂණය පින තියනය ඊට වඩා වැඩිපුර හිට පයි හිටිය නිරෝගී සම්පත් ලබපුොයි එතකොට අද බලන් වර්තමානි මිනිස්සුන්ගේ යවපේක්ෂාව කියද ලංකාව කාන්තාවක ගයායපේක්ෂණය අවුරදු හැටක් හැට නමය පිරිමින්ගේ හැත්තෑාව හැට නමේ තියෙන්. එතකොට ලංකාව තුළ හැත්තෑාවවට අඩුවවෙලා. සමහර මැදපෙරදික රටවල්ල අරම් බැලූ ආවි අවුරුදු පනස් පහ හැටවගේ තියෙන්න්නේ ලෝක ආවිශ් අඩුම රටවල්මනවාද අපප්‍රිකාන්් රටවල් ධදම අප්‍රිාවව කාන්තාවක ව්‍යයාය අපේක්ෂාව අවුදු තිස් සටයි පිරිමේ අවුදු තිශ්නමය හතලිහයි උපරි මවෞුදු හතලි හතලිස්පාාවෙනකොට මැරෙනවා. හටින් භාගකට වැඩි ඒස් ට මේ දිහෙට ගත්තොත් කන්නනැතු ඊළ නොය බසංගතර ලෙඩ්රෝග මේ වයන් විශාල වසෙන් අප්‍රිකා නටොල මනිස්සු අඩු අයිසෙන් මැරෙනවා එතකොට මේ කෝටි හයිසිය පනහක් ඉන්න මේ මනුස්සලෝකයේ ජනගහනය අතරින් මේ සියලු මේ රටවල් ෝල මිනිස් අරගෙන ආවිෂ සාමාන්‍යයක් ගත්තොත් බෙදල වෙෙදල පද්්‍යියනයක් අරම් බැලුවොත් මේ වෙනකොට අපේ මිනිස් ආවිෂ කියක් විතර අඩුද තියෙන්නේ. හැටක් හිතර අපි ගම හැටයි කියලා. එතකොට ඔන්න ඔබට මං හදන්න මේ ආවිෂ අඩුවෙන ආකාරය ගැන පෙන්නලා දෙන්න. බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලාවුරුදු කියද දෙදස් පන්සිය පනස් දෙකයි මේ තුන ලබන්න. එතකොට අවුරුදු දෙදහස් පන්සිය පනස් දෙකක් ඇතුළත මිනිස් සාවෂ කියීයක් අඩුවෙලාද. අවුරුදු එකසිය විස්සයි නා හැටට අඩුවෙලා භාගෙකින් අඩුවෙලා දෙන අපේ ආ භාගිහි මායෂ අඩුවෙලා. එදකොට මේ ආවශෂ තව එන්නේ අනාගත්තේ අඩුවවෙයිද වැඩිවෙේද තව අඩුවෙනවා වේගෙන් අඩුවෙන බහල ඇති චක්‍රවති සීහනා දෙකන දේශන. අඩුවවෙලලා අඩුවලා අඩුවෙලා කියට අඩුුවෙනද අවුරුදු දහයට මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙනවා තකොට බලන්න මිනිසා ශෞුරුදු හයිට අඩුවෙන කාලයක් එනවා දැන් මේ අවුරුදු දෙදහස් පන්සිය පනස් දෙකක් ඇතුළත මිනිස්සා සැහැටකින් අඩුනාන ත අඩුවෙන තින් පණහයි ගන අනාගතයේ අවුරුදු දෙදාහක් එද්දාස් පන්සියක් හයිසියක් වගේ යනකොට මිනිසා අවෞරුදු දහයිට අඩුවේලා අවසන්නවෙලා මුරග සඥාවල් පහළවෙලා මේ ලෝකේම ලේ ලක් බවට පත්වෙලා අවසන්නෙන ට බදුරජාණන් වහස පෙන්නනවා මේ මිනිසුන්ගේ ආවිෂ අඩුවෙනකොට මේ මිනිස්සුන්ගේ ආවිශෂ අඩුවෙන දුසීලවීමේ. ගුණධර්ම පිරිහීමේ ආශෂ පිරිහෙනවා. ඳ මේත් එක් බැඳිච්ච ලෝක ජනගානය අඩු වෙලා යන්න මුල්ලෙන කරුණු තුනක් තියෙනවා. පලනියක තමයි කියනවා මේ ලෝක සත්‍යයන් දුස්සීල වෙනකොට අධර්මරාගෙන් විෂම ලෝබෙන් මිත්‍යා දුෂ්ටියෙන් යුක්ත වෙනකොට බුදුරජාණන් වහන්ස පෙන්න්නල දෙෙනවා. එකිනකා ආගම් අනුව බෙදෙනවා රටවල් අනුව බෙදෙනවා ඉඩකඩන් අනුව වෙන්කර ගන්නවා ගම් නගරනුව බෙදෙනවා ජාතිකුල්ල ගෝට්‍ර අනුව බෙදෙනවා බෙදිලානිකං ඉන්නේ. ආයුද අතටගන්නවා. ආයුධ තනාගෙන කණ්ඩායන් අනුව බෙදිලා යුද්ධ කරගෙන දහස් ගන ලක්ෂ ගනම් මැරෙනවා. ගම් නියම් ගම් ජනශූර්්‍ය වෙලා යනවා. දැම් බලන්න ලෝක යුද්ධයක් නැති රටක්තිේවාද. හැම්ම රටකම ගත්තොත් යුද්ධ. තවසකට කියයක් කී දාහක් මැරෙනවද ලක යුද්ධවල එතකොට යුද්ධ නිසා බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතයේ ලෝක ජනගානය වේගෙන් අඩුුවන්නේ එක කාරණයක් යුද්ධ. දෙවනි කාරණයේ බුදුරජාන් වහස පෙන්නවක් ලෝකේ අනාගතයේ මේ මිනිස්සුන් දුසීල වෙනකොට පොලෝවාසී දෙවිවරු කිපෙනවා දෙවකෝපයක් හටගන්නවා. පොළො මාස්ත්‍රීත දෙවියන්ගේ කිපීම නිසා දෙවන් මිනිසුන් අතැ ඇත්වේෙන ඒ ඇත්වෙනකොට බාහිර පටවි ආපෝත්තේජෝගන සතර මහා ධාතුකම්පාවෙනවා. බාහිර පටවි කියන්නේ මහා පොලෝට අධ්‍යාත්මික පටහි කියැන්නේෙ මේ ශරීරේ යන කෙස් ලෝම් නිය දත්තා දී කොටස් ගුරෝසු. බාහිර පටවිග පොලෝ පොලෝකම්පාාවනකෙන් භූමිකම්පා ඇතිවෙනවා නායාම් ඇතිවෙනවා තකට මේ පොලොෝ ඇතිවෙන කම්පාාවීම නිසා පටවි දහත්වේ කම්පාව නිසා දහස්ගනම් ලක්සගනම් වැැරනොමිනිස දුජන්ස වදාල් අනාගත මිනිසු දුස්සීල්ල වෙනකොට බාහි රාපෝධ හතුවත් කම්පාවෙනවා. ආධ්‍යාත්මික ආපෝකයන් මේ කෙල්ල සෝට මේ ශරීරයේ තියෙන වැගිරිලාන ගලාගෙන යන දේව බාහි රාපෝකයන් ජනය එතකොට ගංගා මුහුදු ජලය මේ ජනය කිපීම නිසා ගංගාවල් ගොඩගලනවා මුහු ගොඩ ලනවා සුුණමි වගේ විපත් ඇති වවා. ගංවතුර ගලනවා ඒ හේතුවෙන් අනාගතයේ දහස් ගන ලක්ස ගන මිනිසු මරෙනන ලෝක. ඊළඟට බාහිර තේෝධාතුව කිපිලා මිනිස්ු මැරෙනෝ. උෂ්නත්තේ වැඩව වන විශාල නියග දුර්භීක්ෂ ඇතිවුණන ලෝක. පරිස උෂ්නත්තේ ඉහලෑමේ මිනිස්සු මරෙනවා. බලන් සමහ රටවල්තයෙනවා උෂ්ණ කාලයනකොට සිය දහ ගන මිනිස්සු මරෙනෝ. දරාගඩ ෑ සේල්සිය සසක පන පනස් ප හ ස නතේ වැඩව රටව න ිට මයි. මේ උස්නත්වේ නිසා මිනිස්ස මැරෙනවා. ඊළඟට වායෝධහතුව කිපීමේ බාහිර වායෝධහතුව කිපිලා මැරෙන වායෝගෙන සුලං සුලිසුලං කුුණාටු මැරෙන. දැම් බලන්න එතකොට නායාම් භෝමිකම්පා සුලිසුලං කුුණාටු සුනාමි මේ ස්වාභාවික විපත් වැඩිවීමෙන් අනාගතයේ මිනිස්සු විශාල වසේ මැරෙන බව ුදුරජාන්සි දැක් දැන් අද බලන්න පෘත්තිය හල බලන්න කී දහක් ලෝකෙ. මේ ගංවතුරයෙන් සුනාමි නොයෙක් අනතුරුවලින් කොච්චර මැරෙනවාද. එතකට බලන්න මිනිස් ජනගානය අනාගතයේ අඩුවේන පළවිනිකාරණය එකක් යුද්ධ. දෙවනක ස්වාභායික විපත්. තුන්වනක බුදුරජාණන් වහන්ස පෙන්නවා අනාගතයේ මිනිස්සු ගුණධර්මයන්ගෙන් පිරිහිලා යනකොට. දුස්සීල වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදාහරවා කියයනවා. අ තුස්සීල මිනිස්ු අතරට යෂ සේ නාධිපතිවර මොකද කරන්න සැඩ යක්ක්ෂයන් යකුන් මුදාහරිනෝ. ඒ බලගතු අමනුෂ්‍යන් යක්ෂයන් ඒ මිනිස් අතර ඇවිල් අරක් ගන්න ගම්වල යක්ෂි අරක්ගන්න. නගර ජනපද අමනුෂ්‍යන්ගේ ගොදුරු බව පත්වේ නවා දැම් බලන්න විශාලා මහනුවර රෝග දුර්භීක්ෂ අමනුෂ්‍ය එතකට මහා භයනක අමනුෂ්‍යයන්ගේ යක්ක්ෂයන්ගේ ගොදුර බවට විශලා මහනුවර පත්ව. ඒ වගේ අනාගතේ නොයෙ ගම් නියම්ගම් නගර ජනපද අමනුෂ්‍ය ග්‍රහණයකට හසු එනවා. ඒ හසුවීමෙන් දහස් කනම් ලක්ෂගණම් මිනිස්ු මැරෙනවා. එතකොට වර්තමානය තුළ මිනිස්සු මරණයට පත්වෙන ප්‍රධානම හේතු කාරණා තුනෙන් එකක් තම අමනුෂ්‍ය බලපෑ. යුද්ධ ස්වාභාාවක ඉපත් ඒළඟට අමනුෂ්‍ය බලපෑ. මේ අමනුෂ්‍ය බලපෑම්වලින් ආරක්ෂාවන්න පුළුවන්කමේ තියනවා තෙරුව අන්සාරණගේ ශ්‍රාවකයන්. වන්සරණයන වක බදුජාණන් වහන්සේ සරණගිය ධර්මය සරණ ගිය ශ්‍රාවක සංගරත්නය සරණ ගිහින් සිල්වත් ජීවිතයක් ගත කරන ආර්යන් ශ්‍රාවකයන්ට පුළුවන්කම තියෙනවා. තිමි ආටානාටයේ සූත්‍රී තියෙන් මෙන්න මේ කාරණය. එදා බුදුරජාණන් වහන්ස වැඩ හිටිය කොහෙද ගිජ්ජකූට පරත්ත වැඩ සිටිති මහා රාත්‍රී මේ ලෝකයේ සිව් දිසාවල් පාලනය කරන දෙවියන් හතර දෙෙක් ඉන්න දිවිය ලෝකවලට අධිපති කවුද දෙව් ෝට අධිපති අපි කතාන සක්‍ර දෙවිය. මේ සක්‍ර දෙවියන් පාලනය කරනවා මේ ලෝකයේ තුළ මේ සිවු දිසාවල් පාලනය කරන්න පත්කරපු දෙවියන් හතර දෙනෙක්කන්න. උතුරු දිසාපාලනය කරන වෛශ්‍රවන් දෙවියෝ. තකොට මේ වගේ වශ්‍රවණ රඩ රු පාක වශත්‍රවන් ප්‍රදරා්ටින මේ සතවරම් දිවරු හතර දිනාතායි මේ ලෝකේ උත්තුරු දිසාව නගැෙනහිර දිසාව දකරු දිසාහ බටහිර දිසාවකෙන දිසාවල් හතර පාලනය කරන පාලක දෙවියවරු. මේ දෙවියන් යටතේ තමයින්නේ සියලු අමනුෂ්‍ය සේනාවල් ඉන්න මේ දෙවියන්ගේ අනසක යටතේ. උතුරු දිසාව තුළ ඉන්න වයිස්ත්‍රවන් දෙවියන්ගේ පාලනය තමයින්න අක්ෂයා ඟට නාග කුම්බාන්්ඩ ගහන්දරෝකිෙන මේ සියලු අමනුෂ්‍ය සේනාවල් ප්‍රධාන වසයෙන් කොටත් සතරකට බෙදුව ඒ සියලු අමනුෂ්‍යෝ සතරවරම් දෙවියන්ගේ පාලනය යටතඉන්න ඉතිං එදා ගිජකුට පරතයට සතරවරම් දෙවියන් ඒ දෙවියන් යට තියඉන්න අමනුෂ්‍ය සේනාවන් පිරිවරාගෙන ඒ සෙව් දිසාවල්ලෝට ආරක්ෂාවල් දාලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නාව දැම් බලන්න අපිට හොදට තේරුගන්න කාරණා තියෙනවා ඒ ආපු ආකාරයම බලන් තියෙනවා සතරම් දවරු ශසරලාම ඇවිල්ල බුදුරජාණන් වහන්සේ වන්දනා කළ බොහෝම ගෞරුවෙන් ආග තොරතුරු කතා කළ එකත් පසක වාඩි වුුණා. ඊට පස්සයාව අනි තේයාය අතරඉ යක්ෂ සේනාව. සමරයක්සව ඇවිලත් බුදුරාණ වහන්සේට වන්ද කක බොහම ගෞරුවෙන් ස්වාමනි භාගිතු හසු කහොමදීතින් තොරම කියලා කතාබහ කරලා වාඩියුුණ. සමහරුාව කතාත් නෑ ඈතතියාම වැදා පැත්තකටකයා වාඩි වුණා තවත් අය අරනිකං ඇදගෙනාවට ආවා ඇවිල්ල යරලා ආපි බලාගන්නන්ක කියලා ඒ වගේ අ බුදුරජාණන් වහන්සේ එක්ක මේ නුරුස්සන ස්භාවෙන් වගේ වඳන්නෙත් නැතුව කතා කරන්න නැතුව පැත්තකින්ගේලා වාඩි වුුණා මේ වගේ එක එක්කෙන එක ස්භාවෙන් තමයි වාඩිුණේ ඒ වාඩිවෙලා ඔක්කෝම සියලු අමනුෂ්‍ය සේනාාවල් ආවට පස්සේ ඒ සේනාවල් හතර පාලනය කරන දෙවියන් අතර හිට වයිශත්‍රවණ දෙවියු කැන උතුර දිසා පාලනයකන යක්ක්ෂයන් අධිපති වෛශ්‍රවන් දෙවිය ඉදිරියට ඇල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කර වන්දනා කළකෙන ස්වාීණී භාග්‍යතුන් වහන්සේ මම තමයි වයිශ්‍රවන යක්ෂයන්ට අධිපති වයිශ්‍රවන් දෙවියන්. ස්වාමීණී භාග්‍යතුන් වහසේ යක්ෂයන් අතර බුදුරජාණන් වහන්සේ කරේ පැහැදිච්ච මහා බල සම්පන්නයක්කු ඉන්නවා කියෝ. ඒවගේම තමයිව බුදුරජාන් වහන්සේකිරේ අප පහැදිච්ච තුනුරුවන්ට ගෞරවයක් නැති මහා බල සම්පන්නයක්කුත් ඉන්නවා කියෝ. ඒවගේම තමයිකිව මධ්‍යමානු භහවයක්කු ඉන්නවා කියව සමහර බුදුජාණන් වහසේ රෙ පැහැදිලා ඉන්නගේ සමහරු ඉන්නක අපැහැදිලා. යක්ෂයන් අතර ඉන්න පහත්ම එකන නීච බලයෙන් අඩු යක්ක්කු ඉන්නවාකිීව ඒය අතරත් කොටසක් පැහැදිලා ඉන්නක කොටසක් පැහැදිලා ඉන්නාක. නමුත් ස්වාමිණී භාකිතුන් වහන්සමේ අමනුෂ්‍යන් අතර යක්ෂයන් අතර විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේකිරේ පැහැදීමට වඩා අප පහැදිච්චායි තමයික වැඩි. ඒකට හේතුවක් තියනවකිවා හේතුව තමයික බුදුරජාණන් වහන්සේ පානාති පාතා වේර මනී සික්කාාපදන් සමාධයාමි ප්‍රාණගාතයෙන් වලකන්න කියලා දහම් දෙසන. නමුත් මේ යක්කු ප්‍රාණගාත කරන. ට පානගාතයෙන් වලගන්න කියලා ධර්මය කිය අද්‍ය අර පානගාතය ඒදෙනනයක්කුන්ට තරහක්්‍යන මේ අක්ෂෝය ඒ නිසා බුදුරජාණන් වහසේකිර වෛර බදන. බුදුරජාණන් වහන්සේ සොරකමින් වලකින් නධන්නාආදාන ේරමණ සික්හාපදැන් සමාධ්‍යයාමි කියලා දහම් දෙසනකට හොරකම ඒදෙනයක්කුට තරහයනාව. වැරදිකාම් සේවනිින් වලකින්න කියලා දහම් දෙසද්දී වැරදි කාමසේවන යෙදෙනයක්කුන්ට තරයන. බොරු කියන්න එපා මත් පැන් මද්‍රව කරන්න එපාකිල මේ පංච සීලය ගැන සීලේ ගැන කරුණු කියද්දි දුස්සීල ජීවිත ගත කරන යක්ෂයන්ට තරායන මේයක් වු දුස්සීල නිසයි කියන බුදුරජාණන් වහන්සේ කරේ වෛර බඳගෙනන්න දෙකුට ඕක අද සිද්ධවෙන්න ඇද මනුස්ස ලෝක අද ධර්මය කියද ස සීලය ගැන කියදදි හොරකන් කරන්න එපාකිපාම හොරුන්ට තරායනවා බොරු කියන්නේාකිපා බොරු කියෙනමින තරයන බොන්ඩ එපාකිපම් බේබද්ද වැඩි පිරිසක් තරාගන්නේ ධර්මටත් බැනගෙන බදුරජාන් වහන්සේට අත් ගරාගෙන යනවා.ට ඒ සභහාව මයියාරාමනුෂ්‍ය අතරත් තිබුණේ කියෙන ස්වාමීණී භාගතුන් වහස මේ හේතුවෙන් මේ තුනුරුවන් කෙරේ අප හැදීමෙන් ඉන්න මේ යක්කු භික්ෂු භික්ෂුනි උපාසක උපාසිකා කියෙන සිවන ශ්‍රාවකයන්ට හිරිහැර කරන්න පුළුවන් කිවෝ. ඒයක්ෂයන් හිරිහැර කරනවා කිෝ. එතට භික්‍ෂු භික්‍ෂුුණ උපාසක උපාසිකයිතකොට අපට අදාළද නැද්දබට අදානලයි. ුවනක් පිරිසටමයි මේ අමනුෂ්‍යයන්ගේයෝදුරු පවිදධන්ට ඉතරක් නෙවේ උපාසක උපාසිකා මේ අයටත් මේ බලගතු අමනුෂ්‍ය හිරිහර කරනවා. ඇයි හිරිහැර කරන්නේ මේක්කු බුදුරජාණන් වහසේකකි වෛරයි ධර්මයට වෛරයි සංඝයා කෙනෙ අප හැදීමෙන් ඉන්නේ දුසීලයක් වු. කොහොමද හානි කරන්නේ ගච්චන්තෝවානු ගච්චේය. ඒයි අනකොට අමනුෂ්‍යත් එයත් එක්ක මේ නවා. පරිිතෝවානු හිතේ යා හි නතර වෙනකොට අනුෂ්‍යත් එයාලඟම අතර වෙලා යා ඇසරු කරගෙන් අතර වෙන. එයා ඉඳගන්නකුට අමනුෂයත් එයානුව ඉඳගන්න එයා නිදාගන්නකොට යා ලගින් ඇවිලා නිදාගන්න පාලුවක් නෑනේ. හැබැයි නිදාගෙන ලගින් තනියට වටේ පස්සෙන්ගෙන නෙමෙයි. ඇවිල්ල මොකද කරන්නේ කරදර හිරිහැර කරනවා. නොෙක් ලෙඩරෝග ඇති කරනවා ඇගේ තියෙන ලේටික උරාපොනුව මේ සරීරේ තියෙන ආහාර ෝජාවරාපොනවා ඒමුල් කරගෙන නොේ ලෙඩරෝග, නොබිපත් ඇති කරනවා කරදර ඇති කරන පිඩාවල් ඇති කරනවා. අන්නේ විදියට අමනුස්සෙක් බලගතු යක්ෂේ මේ සිවුවන පිරිස යනකොට පි පස්සසිෙන් එවන නිඳගන්නකට නිඳගන්නවන නිදාගන්නකට නිදාගන්න ඕන හිරිහැර පීඩා කරනවන ස්වාමිණී භාගතුන් වහස භාගතු වහසේකි ධර්මය හැසිරෙන තෙරුවන් සර ගිය ඒ භික්‍ු භක්ෂුනි උපසකු පාසිකකෙන සිගුවක් ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණස පිදිරිපත් වෙනවා කිව කවද මේ කතාවකිව වයිශ්‍රබණ දෙවියෝ. ක්ෂයන්ට අධිපති වයිශ්‍රවන් දෙවිය. කියලක න ස්වාමිණී වගේයන්න තුරක් වුුණම අපිිය සිහි කරන්න කියන්න තකට අපි දිරිපත්තිනවා. කියලා වයිස්ශ්‍රවන් දෙවියෝ ඉදිරියටඇවිල්ලා සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනාර විපස්ශිස්ස නමත් වූ ජක්කුමන්තස සිරීමතුූ සිකිස්සපි නමත් වූ මේ විදිහට සත් බුදුවරුන්ට මේ ලෝකේ කල්ප සීයක් ඇතුළට පහල වුණා බුදුරු හත් නම. විපස්සී. සිකී වෙස්ස වූ කකු සඳ කෝනාගම කාශ්‍යප ගෞතම මේ සද්බුදුවරුන්ටම වන්දනා කර වන්දනා කළ වශ්‍රවන් දෙවියන් කියෙන ස්වාමීණී මම තමයි උතුරු දිසාාවට අධිපති වෛශ්‍රවන මායටතේ දිවිය පුත්තු අනුව එකක් ඉන්නවා කියව මහා බල සම්පන්න අය යක්ෂයංග පාලනය කරන්න මගේ පාලනයටට ඉවා දෙවියන් අනුවෙක් දෙනෙක් දිවිය පුත්තු මගේ පු එයා ඔක්කොටෝම කියැන ඉන්ද්‍ර කිය වගේම තමයිව ගහන්දරව කුබ්බාන්්ඩ නාග මේ වගේ අනි තමනුෂ්‍ය සේනවල් පාලනය කරන්න ඒ තෘදරාක්ෂ්ට, විරඩ විරූපාකින් අනිත් දෙවිවරුන්ට ඒේවගේම සේනාවල් ඉන්නවන් නමුත් ඒ සතරවරම් දෙවියනොත් ඒ අයියටතෙඉන්න අනිදිව්‍ය පුත්තුත් ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට ගරු කරනයි ධර්මයට ගරු කරන සංඝට ගරු කරණයි නමුස්වාමිනි ඒ අ අයටතේ ඉන්න යම් කිසි අමනුස්සේෙක් බුදුරජාණන් වහන්සේගේ ්‍රාවකයන්ට හිරිහැට පිඩා කරනවන අපි මුකද කරන්න ඒයට දඩුවන් කරනවා. ඒ අගේ වර ප්‍රසාද කපාහරිනව කිව මොමද වර ප්‍රසාද ඒක කියන ආටානාටයේ තියනවා ඒ අක්කු යක්ෂණයන් අතර ආවාහා විවාහගි විස ගන්න නිම අනුස්ස ලෝකොලු වගේම තියෙනවා ඇබැ ඒවට ඒ අක්ෂයන්ට අධිපති වයිශ්‍රමන් දෙවියන්ගේ යක්ෂ සභහවල්ල අවසරය වන ඒවට ඉඩ දෙන්නෑ කිව මේ සිව්වනක් ්‍රාවකු කරදර හිරිහද කරලා තිබුණොත් ඒ වාහ විවාහ කටයතුවට ඉඩ දෙන්න ඒවා වලක් වනො. ්‍රයිස්ත්‍රවන් දෙවිය ඉවතහනන් කරනවා ඊළඟට යක්ෂ සභහවලතින ආලක මන්දා කියලා යක්ෂයන්ගේ රජධානයක් තියෙන කිෙනවා ඒ රජධහනයට ඇතුල් කරන්න කියන. ඊළඟට විනෝධවයන්තින යක්ෂයන්ගේ ඒ තියෙන විනෝධවයන් රැස්සිීන්ගේ යක්ෂයන් අතර තියෙන ඒ කටයතු එකකටවත් ගන්නෑ කිවවා. අපි ඒ විදියට දඩුවන් කළ වර ප්‍රසාද කපාහැල්ලා සිගුවනක් ශ්‍රාාවකයන්ට හිරිහර කරන යක්ෂයන්ග තනි කරලා දනුවන් කරනවාකිව නමු ස්වාමීණී සමහරයක්කු ඉන්නවා කිව අපිටවත් කීකරු නෑකීව දෙවියන්ගීමත් අහන්නැතේ කියෝ එතකොට මොකද කරන්න අන්න ඒක තමයි ප්‍රශ්නේ ඒ විලාගෙන ස්වාමීණී භාග්‍යතුන් වහස ඒක හරියට මේ වගේ දෙයක් කියීවා දැම් මේ රජගහනුවර සේණිය බිම්බිසා රජතුමාගේ පාලනේ තියෙන් රජගහනුවර මිසා රජතුමා කොචර ීතිතරීති දාලා පාලය කරන්න හැදුවත් රජතුමාගේ නීති කඩන මිනිස්ු ඉන්වද නැද ඉන්න හරු ඉන්නවා නොවඒ පංචා කරන මිනිස්සු ඉන්නව රාජ නීතියට හොරෙෙන් හොරගං කරන වැරදි වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒවගේ ති තමයික ස්වාමිණී භාගතු හස අපි කොච්චර නීතිීති දැම්මත් සවනක් ශ්‍රාවකයන්ට හිරිහර පීඩා කරන්න එපා කියලා කොච්චර කිව්වත් ඒවට දඩුවන් කර දඩුවමට වැරැද්දට බය නැතුවත් වයිරං දර පීඩාරන භික්ෂ භික්ෂුනිීෝ පාසකුපාසික කියෙනන සිගුව නක්ෂ්‍රාවකයන්ට කිරිහිහර කරන යක්ෂයෝ ඉන්නවා කිවෝ. අන්නේ වෙලාවට අපි මොකද කරන්නේ දෙවියන්ගේ අනට කීකරු නැත්නම් දෙවියන්ගේ අනට ඇහුන්කන් දෙන්නේ නැත්නං තුනුරුවන්ට කීකරු නැත්නං ඒයක්ක්ෂයන්ග පාලනය කරන්න අපි යක්ෂ සේනාධිපතිවරුන්ට බාර දෙවා කිවෝ ඒ න්නේ දවියන්ගේ නීතියට කීකරු නැත්නං දන්නැත්නම් නැක පාලනය කරන වගේ ක්ෂ සෙම්පතියන්ට දෙනවකිවත් තුනළුවන්කිෙරේ පැදිච්ච යක්ෂ සේනාධිපතිවරු ඉන්න මහා බල සම්පණ යක්ෂ සෙම්පතිවරු ඉන්නවා. ඒ අයට බාර දෙනවාකිව මෙන්න මේ යක්ෂාව ඇදගෙන ගනහි දඩුවන් කරලා පුළුවන්තරන් දඩුවන් කරලා බදදීලා මේ යක්ෂයාව අර භික්ෂ භික්ෂණනි උපාසකු පාසිකා කියෙන සිවුවනක් ්‍රාවකයන්ට කරන හිරිහරවලින් වලක් කොලා ඒ සිවනක් ශ්‍රාවකයන්ට ආරක්ෂාව හදල දෙන්න කියලා. ෙ කියන ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහසකි ශ්‍රාවකයන්ට කියන්න කියන මේ විදිහට. කියලා හඬ නගා කියන්නකි න මහා හයියෙන් කියලා යක්ෂ සෙම්පතිවරුන්ට කතා කරන්න කියනවා. අයං යක්කෝ ගන් හාති මේ අකාමට කරදර කරනවා. අයංයක්කෝ ආවිසති මේ අකාමට ආවේශ වෙනවා. අයංයක්කෝ හේටේති මේ අකාමට පීඩා කරනවා. අයංයක්කෝ විහේටේති මේ අකාමට බලවත්ව පීඩා කරන. අයංයක්කෝ හිංසතිමියකාමට හිංසා කරනු. අයංයක්කෝ විහිංසති,මියකාමට බලවත්ව හිංසා කරන. අයංයක්කෝ නමුංචති මියකාමාව අතැහැල්ලා යන්නේ මට වද දෙෙනවා කියලා කෑගහල කියන්න කිය නවා. කාර්ද කියන්න. ඉන්ද්‍රෝ, සෝමෝ, වරුුණෝ, බහරද්වාජෝ, පජාපති චන්දනෝ කාම සෙට්ටෝ නිනිගණ්ඩු නිගණ්ඩුච මේ විදිහට විස්තර කරගෙන විස්තර කරගෙන යනවා. යක්ක්ෂ සේනාධිපතිවරුන්ගේ නං. ඒ යක්ක්ෂ සෙම්පතිවරුන්ගේ නං කියකි අඩගහන්න කියෙන. ඉන්ඩ සෝමවරුණ බහරද්වාජ නිින්නිගණ්ඩු නිගණ්ඩු මේ විදිහට. ඒ යක්ක්ෂ සෙම්පතිවරුන්ගේ නං කියලා හඬ නගා කියලා කතා කරලා කියන්න කියනවා. ක් මට කරදර කරනවා මට ආවේස වෙනවා මට පීඩා කරනවා බලොවත්ත පීඩා කරනු මට හිංසා කරනවා බලවත්තව හිංසා කරන මවා අතැහැල්ල යන්නැතු මට වද දෙනවා මාව බේල්ල දෙන්න කියලා හඬ නගා කියන්නකි න යක්ක්ෂ සෙම්පතිවරුන්ට එතකොට යක්ක්ෂ සේනාධිපතිවරු ඇවිල්ලා මේ යක්ක්ෂයා වැදගෙන ගෙනෙහිල්ල දඩුවන් කරනවා කියනවා. යගදාාවලින් ගහනවකින් රත්තච්ච තැටි පාත්තර වගේවා රත් කරලා ඔළු වෙදාලා නමනව කියන. ච්ල දඩුවන් දීලා උල් කටුවලින් හල යක්කු අතර තියෙන ආවිධ වලින් පහරදීලා අර තෙරුවන් සරගේ ශ්‍රාවකයන්ද හිරිහර පීඩා කරන අමනුෂ්‍යයන්ට දඩුවන්දීලම පාලනය කරලා අයින් කරනවා කියලා එකට හොඳින් නැත්න නරකින් හරි ඒ අක්ෂයන්ෝ දමනය කරලා භික්‍ෂු භික්‍ෂුනිී උපාසික උපාසික කියෙන සිව් නක් ්‍රාවකයන්ගේ ආරක්ෂාව සහතික කරනවා. ස්වාමීණී භාගතු ව අහස මෙන්න මේ කාරණය කියලා යන්නයිකිව අපි වි. කියලා වයිස්්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන් සිට කියලාකිෙන ස්වාමිනි අපිට තාව ගොඩාක් කටුතු තියෙනවා අපි මේ සියව් දිසාවල්ලො ආරක්ෂාවල් පිහිටෝලාවි මේ දිසාවල් බලාගන්න තියෙනවා ඒහම් අපි ගිහින්ෙන්න්න අව. බුදුරජාණන් වහන්සේ අවසර දුන්න දුන්නට පස්සේ මේ අක්ෂ සේනාවන් මේ නාග කුම්බහන්ඩ ගහන් දරකින් අමනුෂ්‍ය සේනාවන් කැටුව සතරවලන් දිවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අතුරුදහන් වෙලා ඒ අයක ප්‍රදේශවලට ගිය. තින් පසුවදා. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා රැස් කරලා මේ සිදුවීම මේ විදිහටම කියල දන්න. මහන්නයේ රාට්‍රිප් මේ වගේ සිතවීමක් වුණා මේ යක්ෂනාග කුම්බාන්ඩ ගහන්දරකින් සියවු සේනාවන් අරගෙන මේ ලෝකයේ සියව් දිසාවල් පාලනි කරන දිවුරු හතර දෙනා පැමිණිය පැමිල්ල මේ විදිහරි කියල දුන්න කළ අර කතාවේ විදිහටම කිව්වා. එකකට මේක තමයි ආටානාටි සූත්‍රී සඳහන් වෙන සිදුවීම. එතකොට මේකෙ තියෙන්ෙන කාරණය දැංගුපට පැහැදිලිවෙන්න ඕන. ධර්මී හැසිරෙන භික්ෂු භික්‍ෂුණ උපාසිකා කියෙන සිව්ුවනක් ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් යම් කිසි පීඩාවක් හෙරි හැරයක් ඇති වුණොත් ඒ අය ආරක්ෂා කරන්න ඉදිරිපත්වයෙන් කවුද. සතර්වරම් දිවරු මුලින් ඒ වගකීම භාරගන්නවා. බාරගෙන අරයක්ක්ෂයන්ට අවාද කරලා ඒ අයට වර ප්‍රසාද ක පාහරල නීතිරීති දාලා පාලනය කරන්න හදනෝ. ඒවට ගේකරු නැත්නම් දඩුවන්දේනවා යක්ෂ සේනාධිපතිවර දම්මල දඩුවන්දීලා ආරක්ෂා කරනවා. හැබැයිඒ ආරක්ෂාව ලැබෙන්නේ සිවුවනක් ශ්‍රාවකයන්ට විතර. එනම් හොදට මතකතියාගන්න ඕන යම් කිසි කෙනෙකුට අමනු යෙගෙන් කරදරයක් පීඩාවක් කිෙරිහරයක් තියෙනවාවනම් බේරෙන්න්න නම් මොකක්ද කරන්නවා. තෙරුවන් සරණයන්න ඕනේ බදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්වවෙන්න ඕනෙ ධර්මය සරණ ගිය කෙනෙක්වෙන්න ඕනේ ්‍රාවක සගරත්නය සරණ ගිය කෙනෙක්වෙන්න ඕන පන්සී රකින කෙනෙක්වෙන්න ඕන. එකතකට භික්ෂු භික්‍ෂුණනි උපාසිකු පාසිකා කිය සිව්ුවනක් ශ්‍රාවකයන්ට අයිති කෙනෙක්වෙන්න ඕන. අන්නේඒ කණ්ඩායන් හතරට අයිති නං විතරයි සතරවරම් දෙවියන් ඉදිරිපත් වෙලා ආරක්ෂා කරන්නේ ඒම නැත්නං තීලයක් නැත්නං ධර්මයක් නැත්නං ග තුනරුවන් නැත්නං ඒ රකින්න දෙවියන් එන්නේ නෑ මයක් නැති ආරක්ෂසා කරන්න දෙවියන් ඉදිරිපත් එන්න. තිේ නිසා ඒ අර අමනුෂයොත්ත එක්ක ජවතලලා මනුෂ්‍යවත එක් මැරිලා මනුෂ්‍ය අතර යක විතරයි තියෙන. ති ඒ නිසා පින්ගතිෙන හොදට මතක තියාගන්න. අපේ ජීවිතේ තුළ අපි ජීවත් එෙන්න්නේ අපිට මේ පාහිරින් පේන මේ ලස්සන ලෝකයක් යනවාහන තියන ගොඩ නැගිලි තියෙන මේ චන්ද්‍රිකා අහසට යවන මේ විදිේ බෝහම සුන්දර ලෝකෙක නෙවෙයි. මේ ලෝකයේ තුළ අපි නොදන්න. නොපෙනෙන විශාල ගුප්ත බලවේග තියෙනවා ඒ තුරින් විශාල වසය මිනිස්සු මරණයට පත්වෙනවා. සමහර අපිට මුණ ගැහෙනවා අවුරුදු ගණන් හොඳනොවෙන අන්සභාග රෝගයෙන්හන්නවා මේ හිටි හැටිය මේ තරුණ ළමයි හිටි හැටිය කට පැත්තකට ගිහිල්ල ඇගේ පැත්තාක් පන්න ඇතිවල අන්සභාගය. ති නොයෙක් තැංගොලගේින් වෛ්‍ය ප්‍රතිකාර කරනවා 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 කිසිම වෛද්‍යපතිකාරයකට සුවවෙන්නේ නෑ. වෛද්‍යවරුට්ට සුවකරගන්න බෑ පස ලද්දී ඇගේ ඉන්න මේ අසභග හැදිල අවුරදු ානක් දුක්කිඳලා මැච්ච ත්තා එක්කොස යාච්චි කෙනෙ ඇඟට ඇතුල්ලෙලා අර දරවාගේ රීරයත් අන්සභාග රෝගයක ලක්ෂණ පහල වෙලා. අර අමනුෂ්‍ය අයින් වුණට පස්සේ සමහට අර අමනු්‍ය අයින් වෙනකොටම බලාගෙන නද අවුරදු ගානක් බේතුලින් සවුවවෙච්ච නැති කෙන මේ විනාටි පහින් හහි තනින් නැකිල්ලා යන කට ලන්න මේ අනුෂ්‍ය බලවේගලින් කොයි තරක් මිනිස්සුන්ගේ සරිීර ලෙඩරෝ ඇත කරනවත්. ඒ වගේ සුවවෙච්ච පිළිකාරෝගින් විශහල පිරිසක් ම දන්න පෞද්ගෙලක. අමනුශ්‍ය ලවේක නිසා පිළිකා හැදිලාලේ ලේ පිළිකාවල් කෙන වෛද්‍යවරු කියන නමුත් බලොට සරීරයේ බලගතු ලේවරාබොන යක්ෂෝ යක්ෂණය මේ සරීරයේ ඇතුරු ඉන්න ලේවරාබන. ඔට දැනගන්න ඇත්තේ අපි තේරුන් ගන්න ඕන මීට අවුරු මේ මාස වන කටිතර කලින් එක් තර දුවක්කාහවමාව හම්බෙන්න අවුරදු නමයයිීම මේ දරුවට මේ දරුවගේ ශරීරයේ ඉන්නවා ලියකේම ලේ පිළිකාවකින් මැරිච්ච පුංචාම ඇගේ ඉන්නවා මේ දරුව කනට ඇහෙන්න කතා කරනවා කියනවා අද දවල් එකො ලහවෙනකොට බේ මූනෙෙන් ලේ ගන්නවා කියන හරියට එකකොළහ වේගෙන ද්දී ඔබ දැකල ඇති දාඩිය පිරුුණට පස්සෙ කොමද මුණ දාඩිය පිරුණට පත් සම්පූර්ණ දාඩිය දාළම වගේ ශරතුූ පාටට දාඩිය වගේ මූෙ මේ ලේ පිරීල මූනේ දිගට ඇවිල්ලා වැැක්කෙරෙනවා නිකට දිගේ. ඒයි ඒ ලේ පුංචි කුපි වලට යෝගට කෝපෝල්ට් එකතු කරලා ගෙනහිල්ල මේ නවලෝකම පොෝගගේ හොස්පිටල් ලෝල්ට ගහිල පරික්ෂ කරලා තියනවා. නමුත් කියන මේ ලේ නෙමේ ේවලතියන සාහන්ටනී නෑ. ඊළඟට මේ දරුවගේ ඊළඟට කනට කරලා කියනවා අද දෙකවෙනකටම් බේ ඇහෙල් ලේ ගන්න. කඳුලුවගේ දෙකවෙනකොට ඇහිෙන් පෙරන්ිලේ The the there, so ං කනින් ේ ගන්නවා කියන ලාමයටට රෑ දහහිට වං කනෙ ලේගන්න. අන්තිමට කන ඇතුෙන් බින්දු බින්දු යිල්ලා ඒක වං කනින් ඉතර පෙෙනවලි අමනුෂ්‍ය හරරයේ ඉදංකරනදේවා. කනටැහෙන්න ළමයටට කියන එළමැකිවා අම්මේ මේ විදියට කීව මට දැ මේ විදිහයට කීව. හරියට කියපු දේ වෙලා එෙනකොටම එනවා. අන්තිමටයි ගුරුවර ස්කෝලයට ගන්න බෑකිව ලාමය ගරුවරු බැයවෙලා අවුරුදු දෙක් ස්කෝලෑම ැතිව. ලන්න ඇගේ අමන ශයින්මනාා විතරයි ළමය සනිපය කිසිම කාරණයක්නෑ තිඒ නිසා විශේෂය මතකතියාගන්න ඕනෑ අමනුශ්‍ය බලවේගවලට ගොදුරුවවෙච්ච විශාල පිරිසක් සමහිට නො සමයට කායිකරෝග කියල ප්‍රතිකාර ගරගෙන අරගෙන අතුරවා බාදුරට ලක් වෙච්චයි. හොදට මතකතියාගන්න ඕනෑ අපේ ජීවිතය තුළ අපට ආරක්ෂ පිණිස පවතින්නේ ධර්මය දියුණ කර ගැනීම විතරයි. හොඳට මතකතියාගන්න අපි ධර්මේ දියුණ කරේ නැත්න භාවනාවක් දියුණු කර ගත්ති නැත්නම් සිල් වැැක්ක නැත්නම්. අපේ හිතට තියෙන් රැකවරණීමකත් සිහය සතර සති පට්ඨානය ගැන සිහ දියුණු කරන වැඩ පිළිවල්. භාවනාව දියුණු වනි සති පට්ටානේ සහ දියුණු කරේ නැත්නම් මරනාසන්න වෙනකොට සිහිකල්පනාව නැති වනවා හිය දුරුවල වෙන. සමයිට දරුවන්දුුන ගන්න බෑ කෑවද බීවද මත නෑ. දකලඇති වයිසකයි සහිය දුරුවල වෙනකොට අර ඥාති ප්‍රේතයන් අමනුෂ්‍යම් මොකද කරන්න මෙයාගේ මනසාක්‍රමණය කරනවා. මෙයා ඉදිරයේ පෙනනින මයා ෙල්ල මිරිකනවා අතින් අදනවා කුළලෙන් අදනවා වරවට වරින් අන්න කියලා කරදර කරනවා. ඒනි සෞබ් දැකලඇතු වයිසකයි ලෙඩ වෙච්චයි, සහහි කල්පන වඩුවේගෙනනට කෑගහනවා. අනේේ මරිච්ච බාපා අදනවා බේ ියගේ බෙල්ල මිරිකනවා මරරිච තාත්තපේවා ඔ බහලා ඇති ඕන තර. අර අමනුශ්‍ය පෙනීදල ඇදගෙනය හදන. ඒනිසා උදට මතක තියාගන්න දර්මේ දියුණු කිරීමෙන් මයි රැකවරණය. සීලේ දියුණු කිරීමෙන් මයි රැකවරන්නේ සතර සති පට්ඨානේ වැඩීමෙන් මයි තියෙන රැකරන්නේ හම නැත්නම් අපි දන්නන්නේ නෑ කොයි මොහොතක කුම නාකාරය මොනවිදිහට අපි අමනුෂ්‍යයකට ගොදුරයිද කියලා. අංගුත්තර නිකා ඇතිනවා අනාගත බය සූට්‍රේ. අනාගතයේ බියක් ඇතිකරගන්න කියනවා බුදුරජාන්සි වදල මේ විදිර කල්පනනාරන්න සිවුවනක් ස්්‍රාවක. මගේ ජීවිතය කොයි මොහොතේ කුමනාකාරෙන් අමනුෂ්‍යෙක් ගොදුරු කර ගනීත් දන්නේ. ඊට කලින් මම අප්‍රමාදීව ධර්මය දියුණු කරලා සංසාර්ධකෙන් නිදහස් වෙනවා කියලා කල්පනා කරන්න කියන. තිය නිසා මේ පින්වතුන් අධිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසි ඉතාම සද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරා. රැස්කරගත් සියලෝම පුුණ ධර්මයන් මේ පින්වතුගේ ජීවිතවල ටඋපකාරවෙලා මේ පින්වත් හැම දෙනාටම සද්ධආදී ගුණ ධර්මයන් දියුණු කරගෙන සීලයේ දියුණුකරගෙන සතර සතිපට්ඨානේ දියුණුකරගෙන අමනුශ්‍ය වෝදුරකට ලක් නොවී ධර්මය අවබෝධ කරගෙන සංසාර්ධකින් නිදහස්වන්න වාසනාව උදාවේවාගෙන සාදු කියෙන හැම කෙනෙක්ම අධිෂ්ඨානයක් ඇතිකරගන්න ටෝන. නපතා වටිනා විඩියෝ නරපීමට අප චැනල සබස්රයි් කර එෙල් ලගුණ ලික් කරන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණවා.